කරවල හොත්තක් හදන්න යන්නේ. මම මුලින්ම වලඳ එකතු කර ගන්නවා. අවශ්‍ය දේවල්. කරපිංචා. සුදු ලුණු. මාළු මිරිස්. අවු මිරිස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. රට ලුණු. හරි රතු ලුණු හරි. තක්කාලි. කහරි තේ හැඳි කාලටත් අඩුවෙන් මම දාගන්නවා. මිරිස් කුඩු 30 හැඳි භාගයක් වෙන්න. පොඩි කුරුඳු කෑල්ලකුත් දාගන්නවා. මේ ටික හොඳට එකතු කරලා මම තියකිරි පොඩ්ඩක් එකතු කරගන්නවා. දැන් ලිපපත්තු කරලා මේ හොද්ද හොඳට ඉදෙන්න දෙනවා. මාළු මිරිස් තමම කොහොමත් පොඩ්ඩක් කරහයි. ආමිස් තර රොඩම ගොඩක් කරලා මාළු මිරිස් පාවිච්චි කරනවා. තක්කාලි ටික පොඩ්ඩක් හොඳින් පොඩි කරගමු. මම දැන් මේකට කරවල කෑලි ටික එකතු කරගන්නවා. තව මේකට එකතු කරන දෙයක් තමයි කෑලි මිරිස්. වහල හොඳට තැම්බෙන්න දෙමු. මම මේ හොත්ත ටිකක් හිඳෙනකම වගේ උයලා තමයි ඊට පස්සේ මිටිකිරි දාන්නේ. තාම හිඳින තත්තරම ඇවිල්ලා නැහැ. ඒ නිසා ආයෙ ටිකක් වහලා හොඳට තැම්බෙන්න දීලා මම හිඳෙන්න දෙනවා. ඕකේ. දැන් මේක හොඳට හිඳලා තියෙන්නේ. දියෝනා මේ වෙලාවේ ඉතුරු කිරි ටික දාගන්න පුළුවන්. නැතුව නිකන් ඔදිච්චර අවශ්‍ය නැත්තම් අපිට මේ ගානේ ලුණු බලලා රස බලලා දාගන්න පුළුවන්. මම අද තව වැඩිපුර කොටු ටිකක් දාන්න කොහොමද? ලුණු පොඩ්ඩක් එන්න ඕනේ. මම ඉතුරු මිටි කිරි ටික දාගන්නවා. මම හින්දන්නේ නැහැ. ඒ නිසා ගින්දර පොඩක් වැඩි කරලා ඉක්මනට ෆෝන් කිරි ටික නටන්න ගත්තට පස්සේ මම මේක ඕෆ් කරලා බානවා. ෆෝන් කිරි ටික හොඳටම නටනවා. මේ වෙලාවෙ මම ලිප ඕෆ් කරලා මේක නිවුනට පස්සේ දෙහි පොඩක් දාගන්නවා. අනේ කන්නේ මේකට දෙහි ඇඹුල් පොඩක් එකතු කරගන්නවා.